වහන්ස මට පොඩි අදහසක් තියෙනවා ඒ වගේ මේ අනිත් ඉන්න සීලම දෙනාටත් ඒක ප්‍රයෝජනක් වෙයි කියලා මම හිතනවා අපි මීට පෙර හමු නුවන පිරිසක් අතර තමයි අපි මේ දවස් අද ගත කරන්න පැමිණුනේ ඒ අතරදී අපිට මේ කෙනෙක් යම්කිසි උදව්වක් කරනවා එතකොට අපිට පෙරලා එයාට යම්කිසි උදව්වක් කරන්න අවස්ථාවක් නැවත ලැබෙන්න හෝ නොලැබෙන්න පුළුවන් එතෙන්දී ඒක යම්කිසි නායකණු දෙන්නකට බැඳෙනවද ඒ නායකණු දෙන්නට අපි ස්තුති කළොත් ඒක එතනින් හමාර කරගන්න පුළුවන්ද කියලා මගේ දැන් මහත්තයෝ අපි හිතමුකෝ ඔබට මොකක් හරි පොඩි උදව්වක් කළා ඒකට ඔබ මොකද කරන්න ඕන ස්තුතිය කියන එක හරිද මගේ අදහස තමයි ස්වාමීන් වහන්සේ ආ ඔය මහත්තයාගේ අදහස මොකද්ද දැන් ඔබට පොඩි උදව්වක් කරා හරිද මොකක් හෝ පොඩි උදව්වක් අපිටුංගෝ වැස්සට තෙමෙනකොට කුඩයක් දුන්නා ඈ එක්ක එහෙම නැත්නම් වැස්සට ඉහෙල ගන්න යන්න මොකක් හරි හේවණක් දුන්නා ඔබ මොකද කළ යුත්තේ ස්තුතිය කියන එකද මට පින් සිද්ධ වෙච්ච ආවේ කියන එකද ඒ අදහකින් එහෙම කරන්න පුළුවන් නේ ස්වාමීන් වහන්සේ වැරදි දෙකම වැරදි පින් සිද්ධ වේවා කියන එකත් වැරදි ස්තුතිය කියන එකත් වැරදි අපි මොකක්ද කරන්න ඕන ඔබටත් යහපතක් වේවා සිතක් වේවා ශාන්තියක් වේවා සුවපත් වේවා ඔබටත් මේ සසර දුකින් මිදී නිදහසන්නට මේ පින උපකාර වේවා එතකොට ඒ මොහොතේ එතෙන්දිම ඔබේ හිතේ තුන්සිත පහදාගෙන පරම මෛත්‍රියක් ඇතුවයි ඒ චේතනාන්විතව ඒ ප්‍රකාශය කළේ මේක හයියෙන් කෑ ගහලා කියන්න ඕනේ නැහැ කාටවත් ඇහෙන්නේ හිටෙන් බොහොම හිටෙන් මිමුණු හම ඇති හිටෙන් හිතුවාම ඇති යාපතක් වේවා සිතක්වා ශාන්තියක්වා සූපත් වේවා ධර්මා අවබෝධය ලැබෙන්නට මේ පින උපකාර වේවා මේ කරුණ උපකාරය ඉන්දයි වේවා